ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. ආදරණීය ජීවිතය. හොඳයි විරාමෙන් අනතුරු ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එකතු වෙලා ඉන්නේ. අපි මේ පය භාගය වෙන් කරගන්නේ එහෙම නැත්නම් මේ අඩහෝරාව වෙන් කරගන්නේ බොහොම අපුරු කලා කටයුත්තක් සම්බන්ධයෙන් කතා බහ කරන්න. දැන් ඕක අමුතෙන් ආයි කියන්න දෙයක් නැහැ. මොකද සිකුරාදා දවසේ මේ කාල වේලාව වෙන් වෙන්නේ කුමන හෝ කලා කටයුත්තක් සම්බන්ධයෙන් කතා බහ කරන්න. අද අපි කතා කරන්නේ වේදිකා නාට්‍යයක් පිළිබඳව. පහුගිය දවස් ටිකේම අපි චිත්‍රපට සම්බන්ධයෙන් කතා බහ කරා. අපි අද කාල වේලාව වෙන් කරගත්තේ ආයෙත් ඇවිත් වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් කතා බහ කරන්න. ඉතින් ආයෙත් ඇවිත් වේදිකා නාට්‍ය පිළිබඳව කතා බහ කරන්න අපි මැදිරියට ආරාධනා කරා. ආයෙත් ඇවිත් වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂකවරයාට නාට්‍යවේදී රිචඩ් මානමුදලි මහත්මයා අපිත් එක්ක ඉන්නවා. අයබෝවන් සුබදැසන. ඒ වගේම නාට්‍ය ශිල්පිනී තරංග රාජමන්ත්‍රීටත් අපි ආරාධනා කරා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ආයෙත් ඇවිත් වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් කතා බහ කරන්න අයබෝවන් සුබදැසන. අයබෝවන්. හොඳයි. දැන් මේක නිමිත්ත තමයි ආයෙත් ඇවිත් වේදිකා නාට්‍ය ඔබට පුළුවන්කම ලැබෙනවා හෙට දවසේදී නරඹන්න සජීවීව බොරැල්ල මානෙල් මානිනේ පුංචි තියටරේකට තමයි ඔබ එන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳ විස්තරත් අපි තව ටිකක් ඔබව දැනුවත් කරන්නම් තව මිනිත්තු කිහිපයකින්. අපි එහෙමනම් රිචඩ් අයියාගේ පැත්තට යොමු වෙමු. ඔබ තමයි නාට්‍ය අධ්‍යක්ෂකවරයා. ආයෙත් ඇවිත් කොතනින්ද පටන් ගන්නෙ? කොහොමද ආයෙත් ඇවිත් පටන් ගත්තේ? ආරම්භය කොහොමද සිද්ධ වෙන්නේ? අපි ප්‍රවේශයක් ගමු. ආයෙත් ඇවිත් කියන්නේ ආයසර නැවත ඇවිල්ලා කියන එක නෙවෙයි, ඒක තමයි. මෙහෙමයි, දැන් මගේ අවුරුදු 42ක කලා ජීවිතය තුළ මම පටන් ගත්තේ වේදිකාවේ, වීදි නාට්‍යයෙන් පටන් ගත්තේ. ඊට පස්සේ වේදිකා නාට්‍යයට ආවා, ඊට පස්සේ පුංචි තීරයට ආවා, සිනමාවට ආවා. දිගු ගමනක්. ඒ කියන්නේ 81 වගේ පටන් ගන්න තියෙනවා. 81 පටන් ගත්තේ. 81 රූකඩ නළුව කියන නාට්‍යයෙන් තමයි මම පටන් ගත්තේ, ඇන්ටන් කොළඹගේ කියන සහෝදරයත් එක්ක මීගමු පුරවරේ කණ්ඩායමක් සමගින්. විශේෂයෙන් මම පල්ලියේ කෙනෙක්, මම කතෝලිකයෙක්. ඒ නිසා කොටුවපිටේ සාන් සෙබස්තියන් දේවස්ථානයේ මගේ පල්ලිය, පල්ලි ආභාෂය තමයි මට තිබුණේ. ඉතින් ඒ පල්ලියේ තිබිච්ච නත්තල් කැරෝල් නැත්තම් නත්තල් නාට්‍ය, පාස්කු නාට්‍ය, එතකොට සෙබස්තියන් මුන්දින්දුගේ ජීවිත චරිතය සහ ඒ ආභාෂිත දේවල් තමයි මගේ ජීවිතයට හුරුවක් ලබා දුන්නේ කලාකරුවෙක් හැටියට. කොච්චර වෙලාවක් වෙන සුබ නත්තලක් ඔබට. ඔබටත් එසේම වේවා. ඉතින් මේක අවස්ථාව කරගන්නන් සියත නරඹන අපේ ප්‍රේක්ෂක හැම කෙනෙක්ටම සුබ නත්තලක් වේවා. ඒ වගේම ලබන්නා වූ අලුත් අවුරුද්ද සතුට සමාදානයේ, ඒ වගේම හිතේ සතුට සමාදානයේ ඇති වෙන කාලවකවානුවක් වේවා, අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම නවතු තැනින් පටන් ගන්න. ඉතින් මම ඔහොම එනකොට ගමන මේ නාට්‍ය කලාව පිළිබඳව හදාරමින් සහ දැනගනිමින් බොහෝ කරුණු කාරණා කරගෙන කොමාරි අවුරුදු 42ක් ගෙවන කාලයක් වෙනකොට මම බොහෝ පිරිසක් මගේ පස්සෙන් එකතු කරගෙන ඇවිල්ලා තියෙනවා. මම ගෝලියෝ කියලා කියන්නේ ශිල්පියෝ. මේ කියන්නේ මාත් එක්ක වැඩ කරන ශිල්පීන්, ඒ කියන්නේ එයාලා දැන කියාගෙන අඳුරගෙන ආපු අය. ඉතින් ඒ අය අතුරින් මම තවත් කණ්ඩායමක් නිර්මාණය කළා, රංගමාන අකඩමි කියලා. ඉතින් රංගමාන අකඩමියේ මාත් එක්ක එකතු වුණා බොහෝ පිරිසක් මේ රංගනය දැන කියා ගන්න, නැත්නම් මේ කලාවට එකතු වෙන්න එහෙම පිරිසක් එකතු වුණා. එමිචා මම පළවෙනි කාරණේ කිව්වේ හොඳ මිනිහෙක් ගැහණියෙක් තුලින් හොඳ නළුවෙක් බිහි වෙනවායි කියන එක. මොකද මට ඒක උගන්වලා තිබුණේ මගේ ගුරුවරයා හැටියට හිටපු, මට ගුරුවරු ගොඩක් හිටියා. ඒ අතරින් හිටපු අපි අතර දැන් නැති එච්.ඒ. පෙරේරා නැමැති ශ්‍රේෂ්ඨ ගණයේ විශිෂ්ට කලාකරුවා නම් තමයි මට ඒක කිව්වේ රිචා. හොඳ මිනිහෙක් ගැහණියෙක් තුලින් හොඳ නළුවෙක් නිළියෙක් බිහි වෙනවා කියලා. ඉතින් මම ඒ හොඳ හොයන්න පටන් ගත්තා. ඒ හොඳ ඔස්සේ තමයි මම මෙච්චර කාලයක් ආවේ. මම හිතන්නේ ඒ හොඳ මට පුළුවන් හැටියට මම ආයිති කරගත්තා. ඒ නිසා මම මගේ කණ්ඩායමටත් කිව්වේ හොඳ ගැහණියෙක් මිනිහෙක් වෙන්න. එතකොට ඔයාලට පුළුවන් වෙයි හොඳ රංගන ශිල්පියක්, ශිල්පියෙක්, ශිල්පිනියක් වෙන්න මේ කාර්යයට සම්බන්ධ. ඒ නිසා රංගමාන අකඩමියට එකතු වෙච්ච හැම කෙනෙක්ටම මට දන්න දැනුම එයාට දුන්නා. මම මොකද අවුරුදු 26ක ගුරු ජීවිතයක් ගත කළා. සිංහල භාෂාව ඉගෙනුවා, නාට්‍ය රංග කලාව මෙතක දිනාවේ ඒකත් කළා. ඉතින් තියරිය පැත්තෙන්, ඒ කියන්නේ යාලට අවශ්‍ය කරන දැනුම් සම්භාරය දෙන ගමන්ම රංගපෑම පිළිබඳව අවබෝධයක් මෙයාට දෙන්න ඕන. හැබැයි මට රංගපෑම උගන්වන්න බෑ. මගේ ජීවිතේ මම ලබාගත්තු අත්දැකීම් ටික මෙයාට එක බෙදාගත්තා. ඒ බෙදා ගන්නකොට එයාට හුරු වෙන්න ඕන, හැඟෙන්න ඕන, දැනෙන්න ඕන රංගපානය කියන රංගනය කියන්නේ මොකද්ද කියන එක. ඉතින් ඒක දැන කියා ගන්න ආපු පිරිසක් එක්ක අවසානයේ ඔවුන්ගේ පරීක්ෂණය හැටියට තමයි, ප්‍රායෝගික පරීක්ෂණය හැටියට තමයි මම ආයෙත්
ඇවිත් කියන නාට්‍ය නිර්මාණය කළේ මා විසින් රචනා කරලා ඒකේ සියලුම කටයුතු කරලා මේ අයට බාර දුන්න මේ 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 අනුසංගික අංක ඔයාලා සකස් කරන්න ඕන කියලා ඒවත් කියලා දීලා දැන් වේදිකාවේ හතර කොන කියා දීලා වේදිකාව තුළ දැන් වේදිකාව පරිහරණය කරමින් රංගනය කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගනිමින් ප්‍රේක්ෂාගාර විවිධ ප්‍රේක්ෂාගාරයේ අයට කියලා දෙමින් ඉතින් අරගෙන යනවා කවදා හරි දවසක මම හිතනවා මගේ සමීපතමයන් වගේ මේ පිරිසත් කවදා හරි ලංකාවේ දක්ෂ සහ හොඳ හොඳ ගැහැණු මිනිස් වෙලා හොඳ රංගන ශිල්පිනි වෙයි කියලා මගේ බලාපොරොත්තුව තියෙනවා. හොඳයි. ආයෙත් ඇවිත් වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් කතා බහ කරන්නේ අපිට පුළුවන් කමක් තියෙනවා තරංග එක කතා කරන්න. මොකද දැන් මට මෙහෙම දෙයක්ත් එකතු කරන්න හිතන සාමාන්‍යයෙන් අපි දන්නවා ඇකඩමි තියෙනවා ඔනේ තරහ නාට්‍ය හරංග කලාව උගන්වන. හැබැයි අර තියරි පැත්ත තමයි වැඩි හරියක් ගොඩක් දෙනෙක් කියලා දෙන ප්‍රැක්ටිකල් පැත්ත ඉතාමත්ම අඩුයි. සමහර වෙලාවට සමහර ක්ලාසස් වල ප්‍රැක්ටිකල් පැත්ත තිබුණත් අර අවසානයේදී ප්‍රතිඵලයක් එහෙම නැත්නම් අවසානයේදී වේදිකා නාට්‍යයක් ළඟ දක්වලා එතනින් ඒ පාඨමාලාව අවසන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ ගොඩක් ක්ලාසස් වල. හැබැයි තරංගලට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. මම කැමති එතනින් ඔබ ප්‍රවේශයක් ගන්නව නම් කොහොමද ඇකඩමියකට සම්බන්ධ වෙන්නේ? කොහොමද ඒත් ඇවිත් වේදිකා නාට්‍යයට ඔබ සම්බන්ධ වෙන්නේ? ඔබේ භූමිකාව මොකද්ද? මෙහෙමයි. ඇත්තටම කිව්වොත් මේ රංගපානවා කියන එක අපේ ලේවලින් එන එකක්. මම අත්දකපු විදිහට. ඉතින් ඇඟේ තියෙන්න ඕනේ. ඇඟේ තියෙන්න ඕනේ. සහ මේ අපිට කැමරාවක් ඉස්සරහට ගෙහෙලා ඔයා මේක කරන්න කියලා කිව්වට අපිට කරගන්න බැහැ. ඒකට ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනේ. අපි ඒ ගොඩක් අත්දැකීම් ලබන්න ඕන. මගේ රංගන ජීවිතය තුළ මම රංගනය පිළිබඳව සහ ජීවිතය පිළිබඳව ඉගෙනගත්තු හොඳම ස්ථානය විදිහට සහ හොඳම පුද්ගලයා රිචඩ් මානමුදලි සර්. ඉතින් මම මුලින්ම වේදිකාව මම වේදිකා නාට්‍ය කියන එකට ගොඩක් කෑදරයි. ඉතින් අර පුංචි කාලේ ඉඳලම වේදිකා නාට්‍යයක් කරන්න තියෙන ආසාව, රංගපාන තියෙන ආසාව, කලාවට තියෙන ඇල්ම ගොඩක් වැඩි. ඉතින් අවුරුදු දැනට 18කට කලින් මම කලාවට සම්බන්ධ වෙන්නේ ටෙල් නාට්‍යයක් හරහා. ඉතින් කොහොම හරි ඒ මේ වෙනකම්ම එක එක වැඩමුළු සඳහා සහභාගි වෙලා තියෙනවා. නමුත් ඒ හැම වැඩමුළුවක් හරහම අපිට ලැබිච්ච දේවල් ගොනු කරගෙන තමයි මේ වෙතක් අපි ගමනක් යන්නේ. හොඳම අත්දැකීමක් විදිහට මට රිචඩ් මානමුදලි සර්ගේ රංගමාන ඇකඩමිය අඳුනලා දෙන්න පුළුවන් සහ එතුමා ළඟ ඉන්නකොට අපිට හැම විටම දැනෙන්නේ අපි ජීවිතය ඉගෙන ගන්න ඕනේ. කලාව කියන්නේ මෙන්න මේකයි. කලාව තුළ ජීවත් වෙන්න මනුෂ්‍යත්වය කියන එක අපි කොහොමද මේව කරගන්නේ කියන එක අපි හොඳින් ඉගෙන ගත්තා. මම වේදිකාවක් මත ඉස්සෙල්ලාම පය තබන්නේ හුණුවටේ වේදිකා නාට්‍යයෙන්. මට නිලුකා රාජමන්ත්‍රි මහත්මිය හරහා තමයි ඒ අවස්ථාව ලැබෙන්නේ. නිමල් ජයසිංහ මහත්මයාට මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් දැවැන්ත වේදිකාවක් මත මට පය තබන්න ලැබීම මගේ ජීවිතේ මම ලබපු ලොකුම අත්දැකීමක්. අනිවාර්යෙන්. ලකු භාග්‍යයක්. පුර රංගන ශිල්පිනියක් විදිහට ඔබට මේ ලැබිලා තියෙන අවස්ථාව ඇත්තටම ඉතාමත්ම වටිනා අවස්ථාවක් සහ අභියෝගයක්. ඉතින් දැන් අපි අද දවසේදී මේ කතා කරන්නේ ආයෙත් ඇවිත් වේදිකා නාට්‍ය සම්බන්ධයෙන්. මේ වේදිකා නාට්‍ය ඔබට සජීවීව නරඹන්නට අවස්ථාව තියෙනවා. දැන් හෙට දවස කියලා කියන්නේ ටිකක් වැඩ අධික දවසක් නෙමෙයි. අපි කියන්නේ සත්‍යන්තයනේ. ඉතින් ඔබට පුළුවන් නම් කාල වේලාව වෙන් කරගෙන බොරැල්ලේ නාමල් මාලිනී පුංචි තියට පැත්තට යන්න ඔබට පුළුවන්කම ලැබෙනවා සජීවීව මේ අත්දැකීම ලබා ගන්න. අපි වේලාවල් ටික සඳහන් කරමු. ප්‍රවේශ පත්‍ර නම් එදින දොරටුවෙන් ලබා ගන්න පුළුවන් හෙට දවසේදී හවස 3:36 ටද කොහොමද වේලාවල්? හවස 3:30 දර්ශන වාර පැවැත්වෙන. ඒ වගේම ඊළඟ දර්ශන වාරයේ තියෙන 6:30 දර්ශන වාරය බොරැල්ල නාමල් මාලිනී පුංචි තියටරේට ආවොත් ඔයගලන්ට ওই දර්ශන වාර දෙකට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් මේ කතාව ඇත්තටම මේ පරණ සංකල්පයක් ඔස්සේ තමයි ගොඩ නැගෙන්නේ. නමුත් අද සමාජයට ගොඩාක්ම ඒ අත්දැකීම දිගින් දිගටම වර්තමානයේ පවතිනවා. මෙහි එන චරිත එකින් එකට ගත්තොත් අපේ සමාජයේ අද අන්තර්ගත වෙලා තියෙන චරිත. ඉතින් මේක ඇත්තටම සීරියස් ප්ලේ එකක්. අපේ සමාජය තුළ ආකල්ප බිඳ වැටීම ගැන කතා කරනවා. අපි කොතනද ආකල්ප ගොඩ නගන්න ඕනේ කියන ඒ ගැන රිචඩ්ස් මේ කතාව තුළින් සමාජයට දෙනවා. මිනිස්සාගේ බුද්ධියට කතා කරන සහ අපිට කොහොමද මනුෂ්‍යත්වයෙන් අපි ජීවිතය ගොඩනගා ගන්න කියන තැන අපිට බොහොම අත්දැකීමක් ගන්න පුළුවන්, හොඳ පණිවිඩයක් ගන්න පුළුවන්.
හෙට තමයි දවස දෙසැම්බර් 30 ඔබ එන්න ඕනේ බොරැල්ල නාමල් මාලනී පුංචි තියට හවස 3:30 ඔබට ප්‍රවේශ පත්‍ර එතනින් ලබා ගන්න පුළුවන් විත්ති අපි ඔබට කිව්වා එහෙමත් නැත්නම් ඔබට පුළුවන් 071 310 0411 කියන දුරකථන අංකයට කතා කරන්න 071 310 0411 කියන දුරකථන අංකයට කතා කරලා ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගන්න පුළුවන් වර්ෂ අවසාන විශේෂ දර්ශනීය විදිහට තමයි ආයෙත් ඇවිත් වේදිකා නාට්‍ය ඔබට හෙට දවසේදී නරඹන්නට පුළුවන්කම ලැබෙන්නේ. හොඳයි අපි වේදිකා නාට්‍ය කතා කරන අතරතුර ඔබ දන්නවා සිකුරාදා දවසේ වර්ණ විශේෂාංගෙන් අපි හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් චිත්‍රපට සම්බන්ධයෙන් උත් කතා බහ කරනවා කියලා. අපි සූදානම් කරගත්ත මේ දවස්වල බොහොම අපූර්වවට තිරගත වන අපි කවුරුත් කැමති ඉතාමත්ම අපි කියන්නේ සුපිරි ගණයේ චිත්‍රපටයක් තමයි ඇක්වමෑන් කියන්නේ. ඇක්වමෑන් ඇන්ඩ් ද ලොස්ට් කින්ඩම් චිත්‍රපටයේ ට්‍රේලර් එක සූදානම් කරගෙන ඉන්නවා. දෙසැම්බර් මාසේ 22 වෙනිදා තමයි මේක ඇත්තටම රිලීස් වුණේ ලංකාවෙත්. දැන් ඔබට බලන්න පුළුවන් ස්කෝප් සිනමා ශාලාවල පැය දෙකයි විනාඩි 4ක කාලයක් මේ චිත්‍රපටය දිවෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි ආදරය කරන ජේසන් මොමෝව තමයි ඇක්වමෑන් සුපුරුදු විදිහටම සුපිරි රංගනයක යෙදෙනවා. ඒ වගේම ඇම්බර් හර්ඩ් ඉන්නවා මීරාගේ චරිතය ඇක්වමෑන්ගේ බිරිඳගේ චරිතය. ඒත් එක්කම පැට්‍රික් විල්සන් ඕෂන් මාස්ටර්ගේ චරිතයත් ඒ වගේම ඇට්ලන්නාගේ චරිතය නිකෝල් කිඩ්මන්. ඉතින් මේ කියපු නම් ටික ඔබ දන්න ඔබ හොලිවුඩ් චිත්‍රපටි නර්මන කෙනෙක් නම් හොඳම රංගන ශිල්පීන් ශිල්පිනියන් තමයි මේ චිත්‍රපටයට දායකත්වය ලබා දීලා තියෙන. අපි හැමනම් ට්‍රේලර් එක බලමු. ඔබට අවස්ථාව තියෙනවා චිත්‍රපටය නරඹන්න. හොඳයි. ඇක්වමෑන් පළවෙනි චිත්‍රපටය නරඹපු කෙනෙක්ට ඔන්න දැන් අලුත්ම චිත්‍රපටය 2023 වෙනුවෙන් රිලීස් වෙන චිත්‍රපටය නරඹන්න පුළුවන්කම ලැබෙනවා. මේක 3D මූවි එකක්. ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනේ. ඉතින් ඔබට ගිහිලා බලන්න පුළුවන් ස්කෝප් සිනමා ශාලාවල. හොඳයි. අපි අද දවසේදී කතා බහ කරමින් හිටියේ ආයෙත් ඇවිත් වේදිකා නාට්‍ය සම්බන්ධයෙන්. දැන් රිචඩ්යි අපි තරංගගෙන් ඇහුවා භූමිකාව තරංගගේ කැරක්ටර් ගැන පොඩ්ඩක් අපි දැනගන්න කැමතියි. මොකද ටිකක් වෙනස් කිව්වා. චරිත තුනක් තියෙනවානේ. මෙහෙමයි මේ කතාවට පාදක වෙන්නේ ගැහැණිය තමයි. වර්තමානයේ ගැහැණිය. ඇය ජීවිතය කොයිතරම් දුරට විඳිනවද විඳවනවද කියන කතන්දරය තමයි. මොකද සාමාන්‍යයෙන් අපි අහලා තිනවා මේ තොටිල්ල පදවන අත තමයි ලෝ පාලනය කරන්න කියන. ඒ වගේමත් කියනවා ගැහැණියගේ නුවණ හැදිමිටේ තරමයි කියලා. ඒකම පරස්පරයිනේ. එහෙමත් කියනවා. එතකොට ඒ පිළිබඳව ගැහැණිය පිළිබඳව මන් දකින රූපේ දරිද්‍රතාවයෙන් පීඩිත වෙලා ඒ ඇගේ ජීවිත තුළ තියෙනා විවිධ කම්කටොළු සහ ඔවුන් ජීවිතේ ජය ගන්න උත්සාහ කරන ආකාරය. මොකද මගේ නාට්‍ය ගණනාවකද මේ පෙළ ගැස්මේ කාන්තාව පිළිබඳව. මොකද සකුන්තලා නාට්‍යයේ නාරී උතුම්බරා ඒ ආදී සියලුම නාට්‍යාවේ කාන්තාව මුල් කරගත් නාට්‍ය තමයි මගේ තිබුණේ. ඒ නිසා මේකත් මම කාන්තාවක් අත්විඳින පීඩාවට පත් වෙන චරිතයක් තමයි. ඉතින් තරංගට සිද්ධ වෙනවා එක්තරා වයස් කාලයක ඉඳලා ආපහු පල්ලෙහැට එන්නේ. ඒ කියන්නේ එයාගේ තරුණාවදියට එනවා, තරුණාවදියට එළ මැදිය වයසට එනවා, ඊට පස්සේ අවසාන කාලයට එනවා. එන්නේ කාල වකවාන තුර ආඛ්‍යාන රීතිය තමයි මේ නාට්‍යයේ තියෙන විශේෂයෙන්ම එපික් රංග කලාව ශෛලිය මම පොඩ්ඩක් එකතු කරගෙන තියෙනවා මේ නාට්‍යයට. ඒ රංග කලාවත් එක තමයි මේ ආඛ්‍යාන රීතියේ ඉඳන් ආපහු මේ නැවත ඒ චරිත වලට එන්නේ. තරංග චරිත තුනක් කියලා කිව්වේ එකම චරිතයක් තමයි. එක චරිතෙත් අවදි තුනක්. තරංග කියයි ඒක මොකක්ද? අපිට විස්තර කරන්න චරිතය. එක චරිතයක්. දරිද්‍රතාවයෙන් පෙළෙන එයාගේ පෞලාවටින් සහ සමාජයෙන් එයාට විඳින්නට සිද්ධ වෙන දුක් ගැහැට දරිද්‍රතාවය නිසාම එයාගේ ජීවිතය පහළට වසින ආකාරය ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඇයගේ ශ්‍රියා කියන චරිතය තමයි මට මෙහි ලැබෙන්නේ. ඉතින් ලොකු අභියෝගයක් එකම කෙනා චරිත තුනකට වේදිකා මත රඟපාන එක. නමුත් මට ඒ අත්දැකීම බොහොම හොඳින් කරන්න ලොකු ශක්තියක් වෙනවා රිචඩ් මානමුදලි සර්. ඉතින් මේ පළවෙනිටම රඟපාන සිද්ධ වෙනවා මට ශ්‍රියාගේ තරුණාවදී. ඊට පස්සේ ඇගේ මැදි වයස අම්මා කෙනෙක් එතකොට ලොකු පුතෙක්ගේ අම්මා කෙනෙක්ගේ චරිතය රඟපාන වෙනවා. ඒත් එක්කම ඇගේ දුක් ගැහැටත් එක්කම ගෙවිගෙන යන වයෝවෘද්ධ වයස වයස්ගත කාන්තා. හොඳයි. මම හිතන්නේ ආයෙත් ඇවිත් වේදිකා නාට්‍ය දර්ශන කීපයක් අපි සූදානම් කරගෙන ඉනව රූපරාම කොටසක් අපි නරඹලා නැවත වතාවක් මේ පැත්තට එමු. මේක ඇත්තටම ඉතාමත්ම
පොඩි තප්පර කීපයක රූපරාම කොටසක් ඔබට මේ මේ වේදිකා නාට්‍ය සම්පූර්ණ මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා හෙට දවසේදී. ඒක හින්දායි අපි චුට්ටක් පෙන්වුවේ ඉතිරිය හෙට. මොකද වෙන්නේ එතනින් එහාට කියලා දැනගන්න හෙට හවස 3:30 6:30 නාමල් මාලිනී පුජ්‍යතේටකට තමයි ඔබ එන්න ඕනේ. ප්‍රවේශ පත්‍රය දින දොරටු වෙන ඔබට ලබා ගන්න පුළුවන්. ඊළඟ කාරණාව දැන් වේදිකා නාට්‍යයක් වුණාම ගොඩාක් දෙනෙක්ගේ සහභාගීත්වයක් මේක ටීම් වර්ක් එකක්නේ. ඉතින් චරිත ටික තියෙනවා. ඊට අමතරව අපි වේශ නිරූපණය, මියුසික්, රංග පාලන වින්‍යාසය, වේදිකා පරිපාලනය මේ දේවල් ටිකත් මතක් කරන්නට ඕනේ. අපි අනිත් චරිත ටික, අනිත් රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැනත් මතක් කරන්න ඕනේ. අපි දෙදෙනාටම අවස්ථාව තියෙනවා මතක් කරලා කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වේදිකා නාට්‍යයක් කියනකොට මේ එක්කෙනෙක් දෙන්නෙක් හරියට වැඩ කළත් බෑ. හැමෝම එක පවුලක්. අපි අර එකම පවුලක් විදිහට අපි රිහර්සල් වලදී වුණත් සහ අපි වේදිකා නාට්‍ය ෂෝ එකක් පැවැත්වෙනකොට, දර්ශන වාරයක් පැවැත්වෙනකොට අපි එක එක්කෙනාට කතා බහ කරලා මේකට මොකද වෙන්නේ, මේකට මොකද වෙන්නේ කියලා අපි ලොකු සංකල්පයක්. ඉතින් හරි සහයෝගිතාවෙන් අපි එකම පවුලක් වගේ හැමදාම ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. අපිට ලොකුම ශක්තිය රිචඩ් මානමුදලි සර්. ඉතින් මම මතක් කරන්න කැමති මේ වෙලාවේ අපිත් එක්ක අත්හල් බැඳගෙන ඉන්න අපේ ආදරණීය කණ්ඩායම ඔබ වෙත හඳුනලා දෙන්න. සම්පත් බණ්ඩාර, මලික් පෙරේරා, ඉන්දික බණ්ඩාර, ඒ වගේම ප්‍රේමරත්න මුදලිගේ, නන්දනී කුමාරි, ප්‍රසන්න චන්ද්‍රසිරි, රුචික තරංග, අනුර ප්‍රියංගික, නයන වීරමන්, ධම්මිකා හේරත්, ඉසුරු මංචනායක, නිර්මාල් පෙරේරා. වේදිකා පරිපාලනය විදිහට තමයි නිර්මාල් පෙරේරා වැඩ කටයුතු සිද්ධ කරගෙන යන්නේ. නිපුන් මානමුදලි අපේ ආලෝකකරණය සම්බන්ධ වැඩ කටයුතු වලින් සහයෝගය දෙනවා. ඒ වගේම මේ නිෂ්පාදනය මෙහි සිරිල් පතිරණ සර් මතක් කරන්නට ඕනේ. ඒ වගේම අපිත් එක්ක අත්වැල් බැඳගෙන හිටපු ශිල්පීන් දෙදෙනෙක් තව රවි බෝධාහන්දි සහ සපු තන්ත්‍රි. මට අමතක වෙච්ච රංග වස්ත්‍ර වේශ නිරූපණය කණ්ඩායම අතර බෙදා හැරියා. ඒ කියන්නේ ඒ අයට අනුසාංගික කොටස් එයාලට නිර්මාණය කරන්න කියලා. ඒ අනුව තමයි මේ නිර්මාණය සිද්ධ වුණේ. ඉතින් එතකොට ඇඳුම් නිර්මාණයට යම් කිසි හැඩතලයක් වන් දීලා මෙන්න මෙහෙම කරන්න ඕන කියපම කණ්ඩායම කවලා කළා. ඉතින් මේක ටීම් වර්ක් එකක් අර කිව්වා වගේ නැත්නම් ඉතින් වැඩකුත් නැහැ මගේ මේ පාඨමාලාවක් හැටියට කරපුවාම. මේ තියෙන නිසා මේකේ සංගීතයේ පවා දැන් ওই ප්‍රසන්න චන්දසිරි ඕගන් ගහන්න පුළුවන් හොඳට. එයාගේ කීබෝඩ් එක අරන් ඉන්න කියලා. ඊට පස්සේ නාට්‍යයට අවශ්‍ය කරන සංගීත සැපීම් මම පද පෙළ ලියලා තියෙනවා. මමම ඊට පස්සේ ඒකේ අදාළ අවශ්‍ය වෙන විදිහට තනුත් නිර්මාණය කළා. ඊට පස්සේ සාමූහික කණ්ඩායමක් හැටියට තමයි මේ නිර්මාණය වුණේ. ආයෙත් ඇවිත් කොහොමත් මේ කණ්ඩායමක් තුළ බිහි වෙච්ච නිර්මාණයක් හැටියට තමයි කියන්න තියෙන්නේ. හොඳයි. ඉතින් මේ කණ්ඩායමේ මේ අග්‍ර ප්‍රතිඵලය ඔබට තියෙනවා හෙට දවසේදී අත්දැකීම ලබා ගන්න පුළුවන්. වේදිකා නාට්‍යය නරඹන්න ඔවුන්ට ශක්තියක් වන්න. මොකද දැන් මේ ඇවිල්ලා අංකුර ශිල්පීන්. ඉතින් මොවුන්ව තව ඉදිරියට ඔසවා තබන්නට ඒ හැකියාව තියෙන ප්‍රේක්ෂක ඔබට. ඉතින් ආයෙත් ඇවිත් වේදිකා නාට්‍ය හෙට දවසේදී බොරැල්ල පුංචි නාමල් මාලිනී පුංචි තේටකේදී ඔබට නරඹන්න පුළුවන් හවස 3:30 6:30. ඉතින් විශේෂම ෆේස්බුක් පැතිරි ගියොත් මේ ගැන තව විස්තර දැනගන්න පුළුවන්කම ලැබෙනව නේද? කොහොමද තව විස්තර දැනගන්න තියෙනවනම්? ඔව්, අපේ සමාජ මාධ්‍ය පාලනය කරන්නේ මලික් පෙරේරා සහ චමත් රාජමන්ත්‍රි. ඉතින් ඇත්තටම මේ ෆේස්බුක් එක හරහා සහ අපේ පේජ් එක හරහා ආයෙත් ඇවිත් කියලා සිංහලෙන් ටයිප් කරන්න. එතකොට අපේ පේජ් එකේ සියලු විස්තර අපේ දැන් අවුරුදු ඇතර විශේෂ කාරණාවක් තියෙනවා මෙතනදී කතා කරන්න. අපේ ආයෙත් ඇවිත් නාට්‍යයට ආදරයෙන් මතක් කරනවා. හරියටම දෙසැම්බර් මාසෙට අවුරුද්දක් ගත වෙනවා. ඉතින් අපි ඒ නිමිත්තෙන් තමයි විශේෂ දර්ශනයක් අවසාන දර්ශනය පැවැත්වෙන්නේ. ඔබට පුළුවන් ෆේස්බුක් හරහා ආයෙත් ඇවිත් කියලා ටයිප් කරපුවාම අපේ පේජ් එකේ සම්පූර්ණ විස්තර ලබා ගන්න. හෙට දවසේදී අනිවාර්යයෙන්ම ඔයගලන්ට ආදරෙන් ආරාධනා කරන මේ ලස්සන අත්දැකීම විඳ ගන්න ආයෙත් ඇවිත් බොරැල්ල පුංචි තියටර් එකට නාමල් මාලිනීට පැමිණෙන්න කියලා. ඒ වගේම ආරාධනා කරන රංගමාන අකඩමිය මෙතනින් නවතින්නේ. ඉදිරියටත් යනවා. කවුරු හරි ආස්තාවක් තියෙනවනම් රංගනීය පිළිබඳ දැනගන්න නැත්නම් කලාව පිළිබඳ හදාරන්න ආරාධනා කරනවා. මොකද මේකේ ඉන්නේ ප්‍රවීණ දක්ෂ ආචාර්යවරුන් තිදෙනෙක්. ඒ කියන්නේ ස්ටෙපාන් තිරිමාන්න, ජයම්පති ගුරුගේ, නලින් ලුසේන ආදී විශ්වවිද්‍යාල කතික ආචාර්යවරුන් සහ රංගනීය පිළිබඳ ඉතාමත් ප්‍රායෝගිකව දන්නාය. ඒ අයත් එකතු කරගෙන තමයි මම මේ ගමන යන්නේ. ඒ නිසා
අංගමාන ඇකඩමියට එන්න ජීවිතය දැනගන්න රංගනය පිළිබඳව යම්කිසි හැදෑරීමක් කරගන්න ඊට පස්සේ හොඳ කලා ශිල්පියෙක් ශිල්පියෙක් වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් ආදරණීය ජීවිතය වැඩසටහනෙන් අපි ඔබේ වේදිකා නාට්‍යයට ආයෙත් ඇවිත් සහ ඔබේ ඇකඩමියකට අපි සුබ පතනවා. තව තවත් සාර්ථක වෙන්න ඉදිරියට යන්නට ලැබෙන කියලා ඔබ දෙපළට බෙහෙවීම ස්තුතිවන්ත වෙනවා. හෙට දවසේදී මේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන් සුබ දවසක්. අයිබෝවන් සුබ දවසක්. හොඳයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.